කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල. කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාත කොරෝනා වෛරස් පැතිරීමේ ඉතා අවදානම් කලාප ලෙස හඳුනා ගනී. අවදානම් දිස්ත්‍රික්ක තුනට පැන වූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම අවදානම් කලාපවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම. ශ්‍රී ලංකාවෙන් හමු වූ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 101 දක්වා ඉහළට. කොරෝනා මඩින්න අගමැති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායකින් හා නියෝජිතින් රැස්වේ. කොරෝනා වෛරසයේ එක් පුද්ගලයෙකුගෙන් 59,000කට පැතිර යාමේ හැකියාවක්. වෛරසයේ ව්‍යාප්ත වීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියයි. චීනයට කොරෝනා දෙවන අවදානමක පෙරනිමිති. සුළු වැරදි කර බන්ධනාගාරගත වූවන්ට සහනයක් හිමිවන ලකුණු. ගෙදරට වෙලා ඉන්න ඔබ නිදහසේ හිතන්න මේ ගැනත්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 වෛරසයේ ආසාදිතින් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම මාධ්‍ය හමුවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්ව සිටියා. අද දින මේ වන විට තවත් රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා කොවිඩ් 19 රෝගීන් හැටියට. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ඉතාලියේ සිට පැමිණි අය. ඒ වගේම තවත් පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි අය. මේ අනුව අපිට පැහැදිලි යනවා තවදුරටත් පිට රටවල් වලින් පැමිණි අය තමයි මේ තවදුරටත් ප්‍රධාන වශයෙන් කොවිඩ් 19 රෝගීන් ලෙස අපි නැවත නැවත හඳුනාගනු ලබන්නේ. ඒ වගේම රජයේ විසින් නිවේදනය කරලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස. මේකට හේතු වන්නේ මේ අපට දැනට සිටින මේ රෝගීන් 101න් සැලකිය යුතු පිරිසක් මේ දිස්ත්‍රික් 3 තුල සංකේන්ද්‍රණය වීම. ඒ වගේම ඒ නිසා යම්කිසි ආකාරයකට විනායට මේ රෝගයේ පැතිරීමේ ආරම්භයක් විය හැකි බැවින් මෙම දිස්ත්‍රික්ක 3 සම්බන්ධයෙන් විශාල වශයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. එහිදී මට කියන්නට පුළුවන් මේ දක්වා හඳුනාගත් රෝගීන් 101න් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන රෝගීන් 10ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13ක්. අපි මේ පළඳින මාස්ක් නැත්නම් මුඛ ආවරණ ගැන විශේෂ ආందోලනයක් පැතිරෙනවා. අදටත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛවැස්මක් පැළඳගෙන එහි මෙහි ගමන් යෑම අනුමත කරන්නේ. මුඛවැස්මක් පැළඳීම ඇත්තම අත්‍යවශ්‍ය වනුයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය වගේම රෝහල් කාර්ය මණ්ඩලයට පමණයි අපි තවමත් නිර්දේශ කරන්නේ මුඛවැස්මක් එහෙම නැත්නම් මාස්ක් එකක් පැළඳින්න. එතකොට ඔබ එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු කිරීමේදී, ගමන් කිරීමේදී, කඩවල් වලට යෑමේදී, එසේත් නැතිනම් තමන්ගේ එදිනෙදා කටයුතු වලදී මාස්ක් එකක් පැළඳීම අපි නිර්දේශ කරන්නේ තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ පිළිබඳව යම් හේකින් අවශ්‍ය වුණොත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා. ඒ කියන්නේ මේ කොවිඩ් 19 වෛරසය ප්‍රදේශයක එහෙම නැත්නම් පැතිර යනවා නම්, එසේත් නැතිනම් ඒ කියන්නේ ශාස්ත්‍රයේ කෙනෙකුගෙන් කෙනෙකුට වේගෙන් පැතිරෙන අවස්ථාවකට පත්ව හොත් පමණක් අපි මේ මුඛවැස්ම පැළඳීම නිර්දේශ කරනවා. මේ වන විට නිරෝධාන මධ්‍යස්ථාන 46ක් තුල පුද්ගලයින් 3224 දෙනෙකු තවදුරටත් නිරෝධාන වෙමින් පවතිනවා. නමුත් හෙට දිනේදී දෙවන කණ්ඩායමක් වශයෙන් පැමිණි අවලුන්ගෙන් 208 දෙනෙකු අද දිනේමෙන් තවත් 208 දෙනෙකු නිරෝධාන කටයුතු වලට සම්බන්ධ වෙලා අවසන් වුණ හින්දා හෙට දවසේදී නිරෝධාන මධ්‍යස්ථාන වලින් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම අද දිනේ ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක යාපනී දිස්ත්‍රික්ක 5 සහ මේ දිස්ත්‍රික්ක 1 කොළඹ, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක
වල ඇඳුරි නීතිය ඉවත් කරපු අවස්ථාවේදී බහුතරයක් ඉතාමත්ම සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් අනුව ක්‍රියා කරනු ලැබුවා. ඔවුන්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වන කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක ඉත අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජනාධිපති මාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනාධිපති මාධ්‍යංශය විසින් අද පසුරු දෙකට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි. දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද දහවල් ලිහිල් කළ අවස්ථාවේදී බහණ්ඩ බෙලිද ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් අසල විශාල ලෙස රැස් වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබෙන බව එම නිවේදනයෙන් පවසනවා. මෙම தත්ත්වය මත ඉදිරි කාලය තුල අත්‍යවශ්‍ය පාරිභෝගික බහණ්ඩ නිවසටම ගෙන ගොස් අලෙවි කරන ලෙස තොග වෙළඳ ආයතන වලට රජය උපදෙස් ලබා දී ඇති බවත් සතුස කීල්ස් ලාෆ් ආපිකෝ ෆුඩ් සිටි අරලිය නිපුන සහ සිසු තොග වෙළෙන් සමාගම් මේ කාර්යයට හවුල් කර ගන්නා බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස් වලටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව ඉටු කරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකයක් ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන් දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ වෙනත් නිලධාරීන් බලකායේ සෙසු සමාජිකයින් මේ ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක වනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික බහණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබා දීමේ සැලැස්ම හෙට සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර්සයිකල් ඇතුළු බහණ්ඩ බෙදා හැරීමට උපයෝගී කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද රාත්‍රී කාලයේදී ගුවන් යානා භාවිතා කරමින් විෂ බීජනාශකයක් ඉසීමට කටයුතු කර ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි. දිස්ත්‍රික්ක අටක් සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කර යළි පස්වරු 2ට පනවනු ලැබුවා. එහිදී ජනතා හැසිරීම ඉතා යහපත් වෙනම ඉතා අයහපත් අයුරින්ද සිදුවනු දක්නට ලැබුණා. කොළඹ ගම්පහ පුත්තලම වවුනියාව මණ්ඩාරම කිලිනොච්චිය මුලදිව සහ යාපනය යන දිස්ත්‍රික්ක අට සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6න් ඉවත් කෙරෙනු අතර නැවත දහවල් 12ට පැනවීමට නියමිතව තිබුණද එය දහවල් 2ට යළි පනවනු ලැබුවා. කෙසේ වෙතත් කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අද පස්වරු 2ට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන 26 වන බ්‍රහස්පතින්දා උදැසන 6ට ඉවත් කර එදිනම දහවල් 12ට නැවත පනවනු ලබනවා. දිස්ත්‍රික්ක 8ක් සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6න් ඉවත් කිරීමත් සමග තම දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් වෙත පැමිණි අයුරු දක්නට ලැබුණා. මේ හේතුවෙන් මාර්ගවල වාහන තදබදයක්ද හටගත්තා. රජයේ සහ මාත්‍යෝසේ දැනුම් දුන් පරිදි නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක පර්තරයක් තබා ගනිමින් සහ මුඛ ආවරණ පැළඳ වෙළඳ සැල්වලට පැමිණ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන අයුරු අපට දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් කිසිදු සෞඛ්‍ය ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ඉතා අනුවණ ලෙස තම ජීවිතය පිළිබඳව මෙන්ම අන් අය පිළිබඳව දුනු සිතා භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි ජනතාවද ඊයේ දිනේ මෙන් අද දිනත් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා.
புத்தளம பிரதேசයේ ජනතාව මුඛ ආවරණ නොපැළඳ මීටරයක පර්තරයක් තබා නොගනිමින් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ සිටි අවස්ථාවේදී පොලිසිය විසින් ඔවුන්ට අවවාද කරනු ලැබුවා. මෙතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ කාලය තුළ ත්‍රිකුණාමලයේ නගරයේ පිහිටි ප්‍රධාන මත්පැන් අලවි සැලක මත්පැන් අලවි කරමින් සිටි පුද්ගලෙක් ත්‍රිකුණාමලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් උපාය දූතයෙක් මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම පුද්ගලයා රුපියල් 2300 මත්පැන් බෝතලයක් රුපියල් 5000කට අලවි කර ඇති අතර ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ රුපියල් 250000ක මුදලක් ඔහු සන්තකයේ තිබී ත්‍රිකුණාමලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙතර COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩ කටයුතු නතර කර සිටි වතුකම් කරුවන් අද දින සිය වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. විවිධ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළ වතුකම් කරුවන් අතර කිසිදු ක්‍රමවේදයක් අනුගමනය නොකර තේතුණු නිලිමේ කටයුතුවල නිරත වී සිටි වතුකම් කරුවන්ද දැක ගැනීමට හැකි වුණා. අද දින උදෑසන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේට ගොවින් විසින් ගෙන එළවළු මිලට ගැනීමට තොග වෙළඳුන් මෙන්ම ජනතාව නොපැමිණීම හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවයකට මුහුණ පා සිටියා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළත් සභා හා පළත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළ කළේ මෙවන් අදහසක්. අද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය උදේ පාන්දරම විවෘත කළා. නමුත් ගොවියන් විශාල වශයෙන් එළවළු වෙළඳ මධ්‍යස්ථානයට ගෙනාවත් වෙළඳයන් එය ලබා ගැනීමට කටයුතු කරේ නැහැ. අපි මේ පිළිබඳව ජනාධිපතිතුමාටත් දැනුම් දීලා අපිට උපදෙස් දුන්නා. වහාම අපි මුදල් ලැබනවා. ඒ මුදලෙන් ඒ භාණ්ඩ ලබාගෙන එළවළු නැති ප්‍රදේශවලට වහාම පිටත් කරන්න කටයුතු කරන්නයි කියලා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග දැඩි අවධානයකට ලක්වන පුද්ගල කණ්ඩායම් ලෙස වයසින් වැඩි පිරිස් සහ කුඩා දරුවන් හඳුනාගෙන තිබෙන පසුබිමක් තුළ එම කණ්ඩායම් මෙම වෛරසින් වඩාත් ආරක්ෂා වීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක පමණ වන වැඩිහිටි ප්‍රජාව COVID-19 වෛරසින් ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්. මීට අමතරව වයස් කාණ්ඩ 90 බලන විට වැඩි හිටියන්ට මෙම රෝගය වැළඳීමේ අවධානම ප්‍රතිශතයක් ලෙස වයස අවුරුදු 80ට වැඩි කාණ්ඩයට 15%ක්ද අවුරුදු 70 සිට 79 කාණ්ඩයට 9%ක්ද වයස අවුරුදු 60 සිට 69 කාණ්ඩයට 3.8%ක් ලෙස සැලකිය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මහජනයාගේ දැන ගැනීම පිණිස මාත්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම දිවයිනේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය කෘෂිකර්ම සහ සත්ත්ව පාලන වැඩසටහන් අඩපණ නොවී පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුවේ. සියලු වීමිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුළ විවෘත කිරීමට උපදෙස් දී ඇති බැවින් තම නිෂ්පාදන එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කරගත හැකිය. උපුටා ගැනීම අවසන්. පසුගිය දින කිහිපේ මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ ශ්‍රී ලාංකික පිරිසගෙන් පළමු කණ්ඩායම අද දින 14ක නිරෝධායනයෙන් පසු සිය නිවෙස් කරා පිටත් කර තිබෙනවා. මේ අතර කොරෝනා බවට සැකපිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි දෙදෙනෙකුද IDH රෝහල වෙත ඇතුළත් කළා. පසුගිය දින කිහිපය තුළ විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වුවන්ගෙන් පළමු කණ්ඩායම දින 14ක නිරෝධායනය අවසන් කොට සිනිවෙස් වෙත යොමු කිරීම අද දින සිදු වුණා. ඒ අනුව ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් මෙරටට පැමිණි පිරිසගෙන් 313කින් සමන්විත පළමු කණ්ඩායම මෙලෙස නිවෙස් වෙත යොමු කිරීම සිදු වූ බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. මේ
ඇත්තටම අපේ හමුදා නිලධාරීන් පොලිසිය සියලුම අය බොහොම හොඳට අපිට සත්කාර කළා. ඇත්තෙන්ම මට ඇස්වලට කඳුළු වෙනවා මේ අපේ හමුදා නිලධාරීන් මේ ලෑස්ති කරලා අපිට මේ කැම් වල ලෑස්ති කරලා තියෙන මේ දේවල් දකිද්දි. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා රජයටත් අපේ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් මේ හැම දෙනාටම අපට මේ කරපු සත්කාර වලට. ඔව් දාලා ගෙදර යනවා ඒකට සරක්ම අපේ බලා ගන්නවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් මත නිර්මාණය කොට ඔවුන් සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම සමාජ මාධ්‍ය හරහා සිදු කළ ප්‍රවෘත්ති සඳහා සිය කනගාටුව පළ කරන බවයි. එමෙන්ම ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය නිසි ජාත්‍යන්තර ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ කොරෝනා වෛරසය වැළැක්වීමේ අදහසින් කටයුතු කරන බවයි. මේ අතර අද දින නව කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් නිකවරටිය සහ මහව යන ප්‍රදේශයන්හි මහජනයා ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂ බීජ හරණය සිදු කිරීම නාවික හමුදාව විසින් සිදු කරනු ලැබුවා. එමෙන්ම රත්නපුර නගරයේ සහ ගාල්ල වඳුරඹ යන නගරද අද දින විෂ බීජ හරණය සිදු කෙරුණේ මේ අයුරින්. එමෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයෙහි රෝගී පුද්ගලයින් වෙත ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් සහ ඍජු අධීක්ෂණය යටතේ තාවකාලික ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ගොඩනැගිලි දෙක රෝගී පුද්ගලයින් හට ප්‍රතිකාර ලබා දීම සඳහා වූ කාමර 16කින් සමන්විත වන අතර එම ගොඩනැගිලි දෙකෙහි ඉදිකිරීම කටයුතු සිදුවන ආකාරයයි මේ. පසුගිය 18 වනදා ආරම්භ කෙරුණු මෙම ගොඩනැගිලි දෙක දින 14ක කාලයකින් අවසන් කිරීමට නියමිතයි. මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා වෛරසයට ආසාදනය වූ පුද්ගලයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි නව දිස්ත්‍රික් මහරෝහලේ වාට්ටු සංකීර්ණයක් අද ප්‍රතිකාර කිරීම සඳහා විවෘත කරනු ලැබුවා. ඒ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මම යෝජනා කරනවා රටටම අපි පංචවිධ ප්‍රතිපත්තියක් අනුගමනය කරමු. පළවෙනි කාරණේ තමයි අපි පුරවැසියෝ විදියට අපේ සෞඛ්‍ය විනය මනවින් ආරක්ෂා කරගමු. දෙක, මේ රටේ රාජ්‍ය නායකයා කොට අපේ රාජපක්ෂ ජනාධිපතිතුමා මේ දෙනු ලබන නායකත්වයේ අපි තාම ගෞරවනීය විදියට කරේ අපි විශ්වාසය තියන්න ඕන. තුන, අපේ සෞඛ්‍ය සේවාන් සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් තබා ගන්නට පුළුවන්කම සමාජය ඇතුළත තියෙනවා. අපේ විශ්වාසය ආරක්ෂා කරමින් තහවුරු කරමින් රැක ගන්නට ඕනේ. මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකර සිටි මෙම පිරිස් නිරෝධායනයට යොමු කිරීම සඳහා සොයා ගැනීමට අවශ්‍ය වූ ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. එම පිරිස් අතරින් වැඩි පිරිසක් කුඩා ළමුන් වන අතර ඔවුන් සොයා ගැනීමට සහාය වීම සඳහා මෙම දුරකථන අංක භාවිත කළ හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව 0-571-81-864-44-80-0-111-44-81 සහ 119 යන දුරකථන අංක ඔස්සේ එම පිරිස් සොයා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය අපේක්ෂා කරනවා. මේ අතර කොළඹ ජාතික රෝහලේද කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඉන් අනතුරුව එම රෝහලේ කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකුටද ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මෙම වෛරස් තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වීමේ අවධානමක් පවතින වැඩිහිටි ජනතාව වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වූ ආරක්ෂිත උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා
වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අන් අයට සමීප වීමෙන් වැළකීම, රෝහල් සායන වෙත යාම අවම කර ඖෂධ අන් අයෙකු මගින් සමීපයේ ඇති ඔසුසලකින් ලබා ගැනීම, දරු මුණුබුරන් ඇතුළු පවුලේ අය සිප වැළඳ ගැනීමෙන් වැළකීම, අමුත්තන් නිවසට ගෙන්වා ගැනීමෙන් සහ පිරිස් වශයෙන් රැස්වීමෙන් වැළකීම, අත්‍යවශ්‍ය කරුණක් සඳහා නිවසින් පිටවන අවස්ථාවේදී මුඛ ආවරණයක් පැළඳීම සහ සිත සැහැල්ලුවෙන් තබා ගැනීම සහ සුව නිින්දක් මෙන්ම පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම එම උපදෙස් අතර වනවා. එමෙන්ම දරුණු ලෙස ඉතාලිය තුළ පැතිර යන වෛරසයෙන් මේවන විට පුද්ගලීන් 63,927ක් වෛරසය ආසාදනය වූ පුද්ගලීන් ලෙස හඳුනාගෙන ඇති අතර පුද්ගලීන් 6,077ක් මේවන විට ඉතාලිය තුළ වෛරසය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. වෛරස අවදානම තත්ත්වයේ හේතුවෙන් එතිහාඩ් ගුවන් සමාගමද අබුඩාබි සිට පිටව යන සහ පැමිණෙන මෙන්ම ඒ හරහා සිදු කරන සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව ඔවුන් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මියන්මාරයේ කොරෝනා වෛරස් ආසාදනය වූ පළමු රෝගීන් දෙදෙනා ඊයේ දින එරටින් හමු වී ඇති අතර අද වන විට මියන්මාරය සිරියානු අරාබි ජනරජය ග්‍රෙන්ඩාව සහ මොසැම්බික් වෛරසයට ගොදුරු වූ නව රටවල් ලෙස හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ කැඳවනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ දිවයින පුරා පැතිර යමින් පවතින COVID-19 හෙවත් නව කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහා රජයේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සමගී ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලකයන් පිරිසක් එක්ව සිටියා. එමෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් මෙන්ම නියෝජිතින්ද මෙම සාකච්ඡාවට එක්වුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියේ මුඛ ආවරණ පැළඳ ගනිමින්. සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. කොරෝනා ව්‍යසනය ජාතික ව්‍යසනය සේ අපි සලකනවා. එහිදී දෛනික ආදායම් මාර්ග හොයන ධීවර ජනතාව, ගොවි ජනතාව, ඒ වගේම කුලී වැඩ කරන අය, ඒ අයගේ ආහාර පාන ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන්ම අදහස් ඉදිරිපත් වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ ඉක්මනින් ලබා දෙන්න කියන එකත් සාකච්ඡාවට ලක් වුණා. ඉතින් අපි දැනටමත් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට යම් යම් උපකරණ ලබා දීම සහ ජනතාවට මාස්ක් වගේ දේවල් ලබා දීම, නමුත් ඒක ප්‍රමාණවත් මදි. ඇත්තටම ගොඩක් තීන්දුව తీරන ගත්තේ ප්‍රමාද වෙලා. දැන් හදිසි ඇඳිරි තත්ත්වයක් වෙදලා තියෙනවා. ඒත් ඇත්තට මේක කලින් ගත යුතු තිබිච්ච දෙයක්. අපි නරකම දේ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ. නරකම දේ සඳහා වෙච්ච සැලැස්මක් තිබිය යුතුයි. නමුත් එහෙම එකක් පහුගිය කාලේ තිබුණ නැහැ. අර එදා වේල ටුවස් වගේ තමයි සමහර ක්‍රියාමාර්ග ගත්තේ. ප්‍රමාද වෙලා හරි එවැනි ක්‍රියාමාර්ග ගත්තෙක් ගැන අපි සතුටු වෙනවා. නිවෙස් තුළට වී ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින ඔබට වැදගත් වන සහ නිරන්තරයෙන් අවධානය යොමු නොවන කරුණු පිළිබඳව දැනුවත් කිරීමට සියත ප්‍රවෘත්ති අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ අනුව අපි අද දවසේදී මහා සංඝරත්නයේ උපදෙසන්ව ඔබ මම අපි සැම මේ අවදානම් මොහොතේ කටයුතු කළ යුත්තේ කෙසේද කියා ඔබට අවබෝධයක් ලබා දීමට සූදානම්. මතක තියාගන්න, ඔබ මේ මොහොතේ ඉන්නේ අවදානමක. මමත් ඉන්නේ මේ මොහොතේ අවධානමක. මුළු මහත් රටම තියෙන්නේ අවධානමක. මේ අවධානමෙන් අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ මම, ඔබ, අපි සැම එකට එකතු වෙලා මේ වෛරසයේ ව්‍යාප්ත වීම වළක්වන්නට කටයුතු කළොත් පමණයි. රජය, සෞඛ්‍යංශ, ආරක්ෂකංශ, ඒ වගේම මාධ්‍ය මේ වන විට මේ උවදුර අපේ රටෙන් තුරන් කරන්නට විවිධ වූ ක්‍රියාමාර්ගයන් විවිධ ආකාරයට ගනිමින් ඉන්නවා. ඔබ හොඳින්ම දන්නවා ඒ බව. හැබැයි මේ 11ක් වන කණ්ඩායම්වලට විතරක් මේ ප්‍රශ්නේ වළක්වන්නට බෑ. ඔබ ඒ හොඳින්ම තේරුම් ගත යුතුයි. අපි හැම කෙනෙක්ම කුමන හෝ ආකාරයකින් මේ උවදුරෙන් බේරෙන්නට, මේ ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කළ යුතුමයි. මේ අපි වැටිලා ඉන්න අවධානමෙන් ගොඩ එන්නේ කොහොමද? අපි එදිනෙදා ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද? අපි එකිනෙකා මේ අවස්ථාවේදී ගනුදෙනු කළ යුත්තේ කොහොමද? අපි අද ඒ පිළිබඳව කතා කරන්නට මහා සංඝරත්නය සොයාගෙන ගියා.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අසජී හිමියන් රටම දැනුවත් කළේ අප සමග එක් වෙමින් මේ ආකාරයෙන් රජයෙන් අපිට ඉදිරිපත් කරන අවවාද ඒ වගේම ඒ උපදෙස් නිවැරදිව පිළිපදිමින් අපි ස්වයන් නිරෝධායනයක යෙදෙන එක. ඒ කියන්නේ අපි ගෙවල් දොරවල් වලට වෙලා අපි අපේ ආරක්ෂාව හදාගෙන ඉන්න එක. ඉතින් ඒක නිවැරදිව කරගත්ත බොහෝ රටවල් මේ වෙසෙනකාරී තත්ත්වයෙන් අත් මිදෙමින් ඉන්නවා. ඉතින් අපිත් ඒ දේ තමයි කළ යුතු වන්නේ. ඒ නැතුව අපි කලබල වෙලා අපි පැනික් වෙලා වැඩ කරන්න ගියොත් අපි අවදානමක තමයි වැටෙන්නේ. ඒ ඇඳිරි නීති ඉවත් කරන වෙලාවල් වලදී වුණත් අපි දැක්කා අද විශේෂයෙන්ම කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල ස්වයං විනයකට ලක් වෙලා අපේ අය ආහාර ගන්න සුපිරි වෙළඳ සැලවල් ඉදිරිපිට ඉන්නවා. ඒක ඇත්තෙම සුබවාදී පැත්තෙන් අපිට දකින්න පුළුවන්. එහෙම නැති තැනුත් තිබුණා. ඉතින් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ. අපිට උදේ කෑම කොහොමද, දවල් කෑම කොහොමද, රෑ කෑම කොහොමද කියලා අපිට ඒ පිළිබඳ වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕනේ නැහැ. අපිට වේලක් දෙකක් මිස් වුණා කියලා අපි මැරෙන්නේ නැහැ. දැන් ස්වාමින් වහන්සේලාට දාන්නේ නැති එක ගැනත් ලොකු කතන්දරයක් යනවා. ඒ හාමුදුරන්ට නම් අපිට උගන්ලා තියෙන එක වේලක් වළඳලා ජීවත් වෙන ක්‍රමවේදේ. ඉතින් මම දකින දේ තමයි මේ ගිහි අයගේ පැත්ත අරගෙන බලපුවාම ඒත් කල්පනා කරන්න ඕන එළවලු 3-4 එක ආහාර ගත්ත අය එක එළවලු කර දෙහිකට සීමා වෙන්න. අපි ගෙවල් වලදී බත් පොලුත් එක්ක ලුණු ඉහගෙන කාලා තියෙනවා. අපි රත්වල් වල ඉන්න නිසා ඇඳිරි නීතිය මත අපි 3 වේලම භුක්ති විඳින හැය බවට පත් වෙලා. ඒ නිසා අපි හරි කල්පනාකාරීව බලන්න ඕන. උදේට මුං ඇට තියෙනවා නම් මුං ඇට ටිකක් පොල් එක කන්න පුළුවන් නම්, ඒ වගේ පොඩි එහෙම නැත්නම් කිරිබත් වගේ තියෙනවා නම් ඒකට කට සම්බෝලයක් වගේ විතරයි අවශ්‍ය කරන්නේ. ආහාර රටාව අපි වෙනස් කරගන්න ඕන. දේශය අනුව, කාලය අනුව අපි පත් වෙලා තියෙන ඉරණම අනුව. ඉතින් ඒක නිසා ආහාර අපි හිතන්නේ ඉස්සරහා ගැන හිතලා අපි ආහාර ඉතිරි කරගන්න ඕන. ඉතින් අපේ දරුවන්ටත් මේක මේ අවදානම් තත්ත්වය පැහැදිලි කරලා අපි ලද දෙයින් සතුටු වෙන්න, එහෙම නැත්නම් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් පිරිසක් බවට පරිවර්තනය විය යුතුමයි. ඒ නිසා වෙළඳ සැල්වලට ගිහිලා වෙළඳ සැල්වල තියෙන දකින දේවල් අපි අරගෙන එන්න කටයුතු කරන එක හෝ එහෙම නැත්නම් අපි අනිත් අය ගැන හිතන්නේ නැතුව ආත්මාර්ථකාරීව ක්‍රියා කරන එක නෙවෙයි මේ වගේ ආපදාපන්න අවස්ථාවක අපි විසින් කළ යුතු දේ. ඉතින් මේ වෙෂණය එක ජාතියකට, එක කොට්ටාසයකට, එක ආගමකට වෙන් වෙච්ච එකක් නෙවෙයි. දේශපාලන පක්ෂපාත ભેදත් අපි මේ වෙලාවේ අමතක කළා. සියලු දෙනාම එකවන්ව මේ උවදුරුකාරී තත්ත්වයෙන් මිදෙන්න ක්‍රියා කරන්න ඕන. අපි එහෙම තමයි ඉතිහාසයේ ක්‍රියා කරලා තියෙන්නේ. සුළු වැරදි සඳහා දඬුවම් ලෙස සහ අප කොන්තේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නේ නීති විශාරදින්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එය අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිකුත් කර නිවේදනය දැක්වන්නේ සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා අප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සුවබන ලෙසට නීති විශාරදයින්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බවයි. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව අද ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාවේදී මේ උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර බන්ධනාගාර පරිශ්‍රව නිරීක්ෂණ කළ අවස්ථාවේදී රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවරගෙන තිබෙනවා. දැනට දඩ මුදල් ගෙවීමට හෝ අප මුදල් හෝ පුද්ගල අප ලබා දීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස කමිටුව මාර්තු මාස 26 වනදා ජනාධිපතිවරයා යලි හමුවීමට නියමිතයි. නීතිජ කමිටුව ශ්‍රී ලංකා නීතිජ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විතයි. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද මාධ්‍ය හමුවක් ඇඳුමින් ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාර තුලට කොරෝනා වෛරසය ඇතුළු ට ඉඩ නොදී කටයුතු කරන සේම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා කඩිනම් සහන සලසන ලෙසයි. කොයි ආකාරයෙන් කොයි විදියෙන් මේ වෛරසය එයිද කියන්න බෑ. බන්ධනාගාරයට මේ විපත ඇතුළු වුණොත් එයින් සිදුවන විනාශය අතිශයම භයානකයි. දැනට සුළු චෝදනා යටතේ සිරගත කොට සිටින විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින පිරිස් කරුණාකරලා නිදහස් කොට එළියට යවන්න. ඒ එක්කම මේ නිදහස් වන අයට අවශ්‍ය නම් නිවසේ සිට ස්වයං නිරෝධායන ක්‍රමයකට මුහුණ දෙන්න පුළුවනි. ඇතැම් විටක කොරෝනා වෛරසය පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් බන්ධනාගාර පාලකයෝ තමයි ඉස්සෙල්ලාම තමන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්නේ. එතකොට බන්ධනාගාරයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩාල වෙයි. එසේ අඩාල වීමේදී ඇතිවන ප්‍රතිඵලය රටන බලපාන අනතුරක් බවට පත් වෙනවා.
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර දොරේට හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබෙනවා. අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඒ මහතා මෙම ආණ්ඩුකාර දොරේ සඳහා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලින් 59,000කට එම වෛරසය වැළඳීමේ හැකියාව පවතින බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය වෛද්‍ය හියුම් මොන්ටිගොමරි පවසනවා. සමාජ දුරස්ථභාවය නොසලකා හැරීමෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ අනුපාතය ඉහළ යා හැකි බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය වෛද්‍ය හ්‍යූ මොන්ටිගොමරි ප්‍රකාශ කර තිබෙනවා. එරට රූපවාහිනී නාලිකාවකට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා තිබින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු මගින් තවත් පුද්ගලයන් 59,000කට මෙම වෛරසය ආසාදනය විය හැකි බවයි. මෙලෙස වෛරසය ආසාදනය වීමේ අනුපාතය ඉහළ යන ආකාරය පිළිබඳව සරල ගණිත ක්‍රමයක් මගින් මහාචාර්යවරයා පෙන්වා දී තිබෙනවා. යම් පුද්ගලයෙකුට සාමාන්‍ය උණක් සෑදුන විට එම උණ ව්‍යාප්ත වීමේ අනුපාතය 1:3 හෝ 1:4 වන බවත් ඒ ඇතැම් විට පියවර 10ක් තුලදී උපරිම ලෙස 14 දිනකට ව්‍යාප්ත විය හැකි බවයි. එහෙත් ලොවම ගිලගත් මෙම නව කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් තවත් 3 දිනකට ආසාදනය වන බවත් එය පියවර 10ක් තුලදී 59,000කට ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා පෙන්වා දී තිබෙනවා. යම් පුද්ගලයෙකුගේ ශරීර ප්‍රතිශක්තිකරණය මත වෛරසය ඉබේ සුවවන බවත් ඇතැම් පුද්ගලයන්ට දින 10ක් තුලදී වෛරසය ශරීරගත වීමෙන් රෝහල්ගත වීමට සිදුවන බවත් තවත් පිරිසකට දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබීමට සිදුවන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළා. මෙහි බරපතලම තත්වය වන්නේ රටින් රටට තිබෙන සෞඛ්‍ය පහසුකම් මත අසාධ්‍ය රෝගීන් හට ප්‍රතිකාර කිරීමයි. වැඩිවන රෝගීන්ගේ ප්‍රමාණය මත රෝහල් දැඩි සත්කාරයකක කාර්ය මණ්ඩල ඖෂධ උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වුහොත් එම තත්වය රෝගීන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ලවනවා. චීනය, ඉතාලිය, ස්පාඤ්ඤ ආදී රටවල් ගණනාවක රෝගීන් මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්‍රතිකාර නිසි ලෙස ලබා දීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමයි. එම නිසා සෑම පුද්ගලයෙකුම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ලබා දෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය හ්‍යු මොන්ටිගොමරි ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ස්වභාවය සහ ඉන් ආරක්ෂා වීමට ඔබ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. කොරෝනා වෛරස් රෝගයේ රෝග ලක්ෂණ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, හතිය, උගුරේ වේදනාව, හිස රදය, මස් පිඩු හා ඇඟපත වේදනාව, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණද ඇතිවිය හැකි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථාවන්. පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටකට සංචාරය කර තිබේ නම් තද උණ සමග ශ්වසන මාර්ග ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගී දැඩි අවධානම් කණ්ඩායම් වයස්ගත වූ වැඩිහිටියන් අධි රුධිර පීඩනය හා හෘදය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන් ප්‍රතිශක්තිය අඩුවිය හැකි ඖෂධ භාවිතා කරන අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන් දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ගර්භණී මව්වරුන් කොරෝනා වෛරස් රෝගීන් ආරක්ෂා වීමට නම් නිතර අත් සෝදන්න සබන් යොදා ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න කැස්සකින් කිවිසුමකින් පසු මොහුණ ස්පර්ශ කිරීමට පෙර පසු ආහාර පිළියෙල කිරීමේදී පෙර පසු සහ අතරතුර ආහාර අනුභවයට පෙර පසු රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණීමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු අනිවාර්යෙන්ම අත්සෝදන්න කැස්සකදී හෝ කිවිසුමකදී ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිතා කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැලමිට නවා මුහුණ ආවරණය කිරීම සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලදී යාවත්කාලීන වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා නියාමනයන්ට අනුව පමණක් මුක ආවරණ පැළඳීම උණ කැස්ස සිම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමග සමීප ඇසුරෙන් වැළකීම
ආචාර කිරීමේදී අතට අත දීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්න. ඇස්, නාසය, මුඛය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න. රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග හොඳින් විවේක ගැනීම, තියරමය පාන වර්ග ගැනීම, උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම. මතක තබා ගන්න, නව කොරෝනා වෛරසය ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම අයෙකුට වැළඳිය හැකි. ඇතමුන්ට එය මාරාන්තික විය හැකි. එහෙත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙම රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකි. මේ වන විට හැටන් ප්‍රදේශයේ හටගෙන ඇති ගින්නක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. එම ගින්න හටගෙන ඇත්තේ හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතේ. හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතේ අද පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබෙනවා. ඩෙවොන් දියල් අසලින් පසුරු 5:30ට පමණ හටගත් ගින්න මෙවන විට වගා රක්ෂිතය කරා පැතිරමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ගින්නෙන් මෙවන විටත් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත් වී ඇති අතර ගින්න පාලනය කිරීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ. මෙම රක්ෂිතය තුළ ඉතා දුර්ලභ ගණයේ සත්ව කොට්ටාෂ රැසක් ජීවත් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ගින්න හේතුවෙන් මෙම සතුන්ගේ ජීවිතවලට පවා දැඩි තර්ජනයක් එල් වී ඇති අතර එම සත්වයින් බේරා ගැනීමටද මෙතෙක් වැඩපිළිවෙලක් දියත් කර නැහැ. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි දිඹුල පොලිසිය සැකපල කරන්නේ. ගින්න පැතිරෙන ස්ථානයේ ඩෙවොන් කොවිලද පිහිටා තිබෙනු දක්නට ලැබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල්දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2020 ඔලිම්පික් උළෙල ලපන වසර දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මතුවැති තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි එම කමිටුව ප්‍රකාශ කළේ. මේ අතර කැනඩාව සහ ඕස්ට්‍රේලියාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට සහභාගී නොකරන බවයි. එන අනතුරුව මහා බ්‍රිතාන්‍යද එම තීරණය ගෙන තිබුණා. වසර 124ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දෙමු පළමු අවස්ථාවද මෙය වනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.